අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. රටේ දේශපාලනය දිනෙන් දින ව්‍යාකූල ස්වභාවයක් ගන්නවා. එහි ප්‍රතිඵල රටටම දැනෙමින් පවතිනවා. ඒ අතර වාරයේදී විවිධ පනත් විවිධ ගිවිසුම් පිළිබඳවත් කතා බහ කරනවා. මේ සියල්ල පිළිබඳව කතා බහ කිරීමේ සූදානමින් නැරඹෙන්නේ බලය සජීව දේශපාලන සංවාදය. අපි හඳුනාගනිමු අද බලයේ නියෝජනය ආරාධනා කළා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජනය කරමින් එහි ලේකම් අධිනීතිඥ කෞශල්‍ය නවරත්න මහතාට. අයිබෝවන් අයිබෝසදේවා අයිබෝ. එවගේම අප ආරාධනා කරා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඊළඟ ආරාධනය අනුව මෙහි පැමිණ සිටින්නේ දේශහිතශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අවසන් නියෝජනය අපේ ආරාධනය නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාට. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අයිබෝවන් සිවදනාම සූදානමින් දේශපාලඥයන් නොවේ පුෘත්තිකැන්ව අප කැඳ වූවි ඇයි අපි බලමයික. අලුත්ම මාතෘකාව වෙලා තියෙන්නේ ඇමරිකාවට මේ රට දෙන්න සෝෆා කිවිසුමක් අත්සන් කරලා. අපි සෝෆා කිවිසුමක් අත්සන් කරලා නෑ. රටට අහිතකර දෙයක් එක්සත් ජාතික පක්ෂ රජයකින් කරලත් නෑ. ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සමරවීර මාරපන රනිල් වික්‍රමසිංහ මේ කට්ටිය තමයි මේ වැඩේ කරගෙන යන්නේ. එක්සත් ජාතික පක්ෂයට ජනතා බලයක් නෑ. තවත් අනාගතයේ යැපෙන්නේ. එහෙනම් ඒ අයට යැපෙන්නට පුළුවන් වෙන්නේ ඇමරිකානු බලයක් ඇති කළා. ඒ බලය මත එක්සත් ජාතික පක්ෂයේ රූකඩ ආණ්ඩුවක් දිගටම පවත්වාගෙන යෑමේ අදහසින් තමයි. එදා ඇමරිකාවේ දෙන්නෙක් මේ රටේ ගිවිසුමක් අත්සන් කරද්දී බිරියන් දීලා නැහැ. එතකොට අර 2007 ඒ ගිවිසුම දික්කන වැඩසටහන තමයි දැන් අත්සන් කළා. වෙන කිසිම දෙයක් ඒකට කරලා නැහැ. හැබැයි ඒකේ වෙනසක් කරලා. මේ වෙනස තමයි මේ ගිවිසුමෙන් දින 180ක් ඇතුළත ඕන වෙලාවක අයින් වෙන්න පුළුවන්. එක්සත් ගිවිසුම කලින් 2007 වර්ෂයේදීත් අත්සන් කරලා තිබ්බා. ඒ අත්සන් කරපු ගිවිසුම 2017 වර්ෂයේදී ඇමරිකා එක්සත් ජනපදයට වඩාත් වාසිදායක වෙන දේශි 50ක් පමණ අලුතින් මේකට ඇතුළත් කරලා ඒකේ ස්වරූපයේ හෙම්බිඩි වෙනස් කරලා දැනටත් අත්සන් කළා ඉවර. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තමන්ට බලයටපත් කිරීම වෙනුවෙන් කරපු දේ වෙනුවෙන් කරන කප්පම් ලබා දීමක් තමයි මේ. ගිවිසුම හරහා අපිට රුපියල් කෝටි 8600 ඇමරිකාවෙන් ආධාරයක් ලැබෙනවා. ඒ ආධාරය ලැබෙන්න අවශ්‍ය යෝජනා වේවන්නේ අපේ රටේ. හම්බන්තොට මොනරාගල වගේ නගර මේ දිස්ත්‍රික්ක වලට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කරන්න තමයි ඇමරිකානු ඩොලර් මිලියන 350. ඒකේ ඉතුරු මුදල මේ රටේ ඉඩම් පිළිබඳව නීත්‍යානුකූල වටපිටාවක් හොයාගන්න පුළුවන් පරිගණක ගත කිරීමක් කරන්න කිසිම රජයකට පුළුවන් මේකේ බරපතලකම වැඩි වෙලා තියෙන්නේ පිටු ගාන නිසා. පිටු මෙච්චර ප්‍රමාණයක් තියෙනවලු. හැබැයි ඒ පිටු ඇතුලේ තියෙන්නේ මොකද්ද කියනවත් කියවලා නැහැ. මංගල සමරවීර ඇමතිවරයා තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ. මංගල සමරවීර ඇමතිවරයා කියන්නේ මේ ආණ්ඩුවේ ඉන්න දූෂිතම ඇමතිවරයෙක් මම බය නැතුව කියන. ත්‍රිකුණාමලයේ වරාය ඉඳලා කොළඹ වරාය කිනේකට යාකරන කිලෝමීටර 200 අධික විශේෂ ආර්ථික කොරිඩෝවක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවලු ඇමරිකාව විසින්. ඒ විශේෂ ආර්ථික කොරිඩෝවට ඉඩම් අක්කර ලක්ෂ 12ක් අත්පත් කරගන්නට බලාපොරොත්තු වෙනවලු. මේවා සත්‍ය නම් අතිශයින්ම භයානක ගිවිසුමක්. ක්‍රීම තුන වෙන වෙනම ගත්තොත් බොහොම අහිංසක ක්‍රීමක් තමයි. මේකත් එක්කම තමයි 2018 අප්‍රේල් මාසයේ මේ රික්වෙස්ට් එක ඇමරිකන් බාස් ඇසෝසියේෂන් එකේ බ්‍රාන්ච් එකක් ලංකාවේ රෙජිස්ටර් කරා. අපේ නීතිමූර්තිගේ ලොකු බලපෑමක් එක් වෙනවා. එක දෙවෙනි එක ලෝක ගොඩක් එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ. දැන් මේගොල්ලෝ මිලේනියම් 3rd ඇග්‍රීමන්ට් එකෙන් මෙහාට ආවන් පස්සේ ලංකාවේ බිස්නස් ඔක්කොම වෙනවා. එතකොට මෙහෙන් ඇමරිකන් බාස් ඇසෝසියේෂන් එකෙන් ආවොත් ලංකාවේ ලීගල් ප්‍රොවිෂන් නැතුව යනවා. අපි අලුත් එකක් සම්මත කළත් නැහැ. අලුත් එකක් ඉදිරිපත් කළත් නැහැ. මේ ඇක්සා ගිවිසුම 2007 අත්සන් කරපු එකේ පිටු 7ක් තියෙනවා. ඒත් අපි අත්සන් කරපු එකේ පිටු 5යි. මෙන්න තියෙනවා ඇත්ත ඇක්සන් ගිවිසුම. අගමැතිතුමා මේ සභාවට නොදෙන එක. මේ කැබිනට් ඇමතිවරු දැකලා නැහැ. මේක පිටු 83යි. ඇමුණුම් 50කට වැඩිය තියෙනවා. මේකේ මූලික කොටස තමයි මේ සිංහලෙන් පරිවර්තනය කරලා කැබිනට් එකට දැම්මේ. මේ රටට බලපාන ගිවිසුම් අත්සන් කරනවා අමාත්‍ය මණ්ඩලයටත් කොලේ වහලා. මෙහෙම අගමැති කෙනෙක්ගේ ආණ්ඩුවක් තියෙන්න ඕනද? අමරිකානු ගිවිසුම් රටේ මේ දිනවල කතා බහ වෙන ප්‍රධාන කාරණයක්. ගිවිසුම් පිළිබඳවයි අද සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ බලය දේශපාලන සංවාදය තුළ 0112 444 555 දුරකථනය 0112
444-545-55 විවෘතයි ඔබට මේ මාතෘකාව තුළ පැමිණ සිටින මේ නියෝජිතයන් ප්‍රශ්න කරන්නට පුළුවන් දෙවන සංවාදාත්මක අවස්ථාවේදී. අප සාකච්ඡාව ආරම්භ කරන්නේ අතිනිරීක්ෂණ කෞශල්‍ය නවරත්න මහතාගෙන්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත්වීමක් සිද්ධ වෙනවා අපි දකිනවා මේ ගිවිසුම් සම්බන්ධයෙන්. ඇයි ඕසුදේව මං හිතන්නේ මූලික අවස්ථාවේදීම බොහොම ස්තුතිවන්ත වෙනවා අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ නීතිය පිළිබඳ දැනීමක් තිබෙන සමාජිකයින් 19,000කට ආසන්න ප්‍රමාණයක් ලංකා පුරා සිටින මේ සිදුවන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නීතිය ප්‍රකාරව දැනීමක් අවබෝධයක් තියෙන පිරිසකින් යුක්ත සංවිධානයක්. ඒක වෘත්ති ආයතනය. මේක මම මූලිකවම කියන්න ඕන මේ වගේ වැඩසටහනකින් අපි උත්සාහ කරන්නේ අපේ වෘත්තීමේ දැනුම යටතේ මෙවන් ගිවිසුම් වලට ඇතුළත් වීම මත කුමනාකාරයේ බලපෑමක් රටට රටේ ස්වාධීනත්වයට අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුවෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් පමණයි. කිසි කෙනෙක් කරුණු වරදවා වටහා ගැනීමක් සිදු කරගත යුතුයි. මේ දේශපාලනික ධාරාවකට ඇතුළත් වන ආකාරයෙන් කටයුතු කිරීමක් මේ අප අතරින් සිදු වෙන්නේ කියලා. විශේෂිතවම ශ්‍රී ලංකා නීතිජ සංගමේ විධායක සභාව ඒකමතිකව ගත තීරණයක් මත සභාපතිවරයාගේ අනුදැනුම යටතේ අපි තීරණයක් ගත්තා මේ ගිවිසුම් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න. ඔබතුමා දන්නවා පහුගිය කාල සීමාවේ ඉතා විශාල කතිකාවක් ඇති වුණා සමාජය තුළ. මොකක්ද මේ ගිවිසුම් කියන්නේ? ප්‍රධාන වශයෙන් අපි දන්නවා එක්සා ගිවිසුම, සෝෆා ගිවිසුම, MCC කියලා මේ හඳුන්වන ගිවිසුම් තුන සම්බන්ධයෙන් තමයි විශාල කතිකාවක් ඇති වෙන්නේ. ඒ කතිකාව ඇතුළත ඒ ඉදිරිපත් වන තර්ක විතර්ක දිහා බලපුවාම මූලික පදනම වෙන්නේ කිසි කෙනෙක් දන්නේ නැහැ මේ ගිවිසුම මොකක්ද කියලා. කිසි තැනක හොයාගන්න පුළුවන් ලේඛනයකුත් නෙමෙයි. ඒ පාර්ලිමේන්තුව හොයාගන්න නැහැ, කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා නැහැ කියනවා. දැන් මැතිවරු විවිධ මත ප්‍රකාශ කරනවා, විපක්ෂය විවිධ මත ප්‍රකාශ කරනවා. ඉතින් සමාජය තුළ යම් ඉතා ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. මොකක්ද මේ ගිවිසුම? මොකක්ද මේකේ තියෙන ප්‍රතිඵලය? මොන වගේ කොන්දේසියින්ද මේ දක්වන ආකාරයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් අපි විධායක සභාවේ ඒකමතික තීරණය අනුව නීතිඥ සංගමය අපි අධ්‍යයනයක් කරා. මොකක්ද මේ ගිවිසුම් කියන සම්බන්ධයෙන් කරුණු හොයලා බලන්න. ඉතින් සුදේව මම කියන්න ඕන මේ අවස්ථාවේ ඉතා කනගාටුදායකයි. මොකද ලේඛනයක් සොයා ගැනීම සම්බන්ධයෙන් විශාල ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා. ඉතින් ඒ අනුව අපි රටේ පවතින නීතිමය තත්ත්වයට, මොකද ශ්‍රී ලංකා නීති සමගියට හැකියාවක් නැහැ නීතියේ රාමුවෙන් පිට පැනලා කටයුතු කිරීමේ හැකියාවක්. අපි මොකද වෘත්තීය සමිතියක් නෙමෙයි. අපි නීතිඥ වෘත්තියේ ගෞරවය ආරක්ෂා වෙන විදිහට සමාජයට වගකීමක් අපි ප්‍රකාශ කරාම ප්‍රකාශයේ බරපතලභාවය පිළිබඳ අපි අවධානයකින් කටයුතු කරන පිරිසක්. ඒ නිසා අපි ඉදිරිපත් කරන ප්‍රකාශයක ඒ වගකීම අපි ලබා ගන්න ඕන. ඒ නිසා හිතුමතේ කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාවක් අපිට නැහැ. ඒ අනුව රටේ පවතින නීතිමය තත්ත්වය අරගෙන ඒ නීතිය යටතේ අපි ඉල්ලීම් කරා. මොකද ඔබතුමා දන්නවා පහුගිය කාලේ කතිකාවක් වුණා මේ ගිවිසුම අත්සන් කරපු එක අමාත්‍යවරයෙක් විදේශ අමාත්‍යවරයයි කියලා. එහෙමයි සමාජයේ ගියේ. ඒ නිසා අපි එතුමාට තොරතුරු දැනගැනීමේ පනතයට අපි ඉල්ලීමක් කරා. අපි අග්‍රාමාත්‍යවරයාගෙන් අපි ඉල්ලීමක් කරලා තිබෙනවා ඒ සම්බන්ධයෙන්. අපි ජනාධිපතිවරයා මුණගැහෙන්න අපි ඉල්ලීමක් කරා. විපක්ෂ නායකවරයා මුණගැහෙන්න ඉල්ලීමක් කරා. මොකද රටේ දේශපාලනික ධාරාවේ ප්‍රධාන අංශ තුන මේ. ඒ ප්‍රධාන අංශ තුන දැනුවත් කිරීම ඒ හරහා අපිට මේ සම්බන්ධයෙන් කරුණු ලබා ගැනීම මං හිතන්නේ අපි ගත්ත තීරණේ මං හිතන්නේ වැදගත් කොටසක්. ඒ අනුව මූලිකව අපිට අවස්ථාවක් ලැබුණා ගරු විදේශ අමාත්‍යතුමා හම්බෙන්න. ඒ දවසේම අපිට හැකියාවක් ලැබුණා ගරු විපක්ෂ නායකතුමා හම්බෙන්න. දැන් අපිට අග්‍රාමාත්‍යවරයාගෙත් හැකියාවක් ලැබිලා තිබෙනවා ලබන සතිය තුළ එතුමත් හම්බෙන්න මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න. නමුත් මම කියන්න ඕන මේ කරුණු අධ්‍යයනයේදී අපිට තිබුණු ප්‍රධාන ගැටලුව මා පැහැදිලි කරපුවා මේ ගිවිසුමක් නැත්තම් ලේඛනයක් සොයා ගැනීම අපහසුතාවය. ඔබතුමා දන්නවා මේ රජයන් දෙකක් අතර, රාජ්‍යයන් දෙකක් අතර රජයේ රටකට බලපාන කාරණයක් සම්බන්ධයෙන් ගිවිසුමක් ඇතුළත් වෙනකොට, මහජනතාව සම්බන්ධයෙන් යම්කිසි මහජනතාව දැනගැති කරුණක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් ඇති වෙනකොට, ඉතින් මං හිතන්නේ අකේ විනිවිද භාවයක් සම්බන්ධ පැහැදිලි තොරතුරක් තියෙන්න ඕන.
තිබුණ ප්‍රධානම දෙයක් තමයි කිසිදු විනිසිත භාවයක් නැහැ, දන්න කියලා කෙනෙක් නැහැ. හිතු මත අපේ මනාපිටකෙක් කෙනා ඉදිරිපත් කරන තර්ක විතර්ක පමණයි. මේ ගිවිසුමක් සම්බන්ධයෙන් කොන්දේසියක් සම්බන්ධයෙන් කිසිම තොරතුරක් නැතිකම නිසා. ඉතින් ඒ කියන්නේ ඔබට අනුව ඒ තොරතුරක් නොමැති වෙන්න හේතුවකුත් තියෙනවා. තොරතුරු මම හිතන්නේ තොරතුරක් නැතිව මේ සම්බන්ධයෙන් මම කනගාටුයි කියන්න. සමහරට යම් කිසි දෙයක් සංගවන්න ඕන නම් ඒ සංගවීමේ කාර්ය සඳහා දැන් අනික් මිනිසුන් දැනගැනීමේ වැලැක්වීමක් වෙන්න ඕන. එහෙම නැත්නම් ගිවිසුමක් අස්සන් කිරීම නැත්නම් තවත් රටකඩ බලපාන දෙයක් සිදු කිරීම සම්බන්ධයෙන් විනිවිද භාවයකින් කටයුතු කරන්න ඕන. අපිට රජයකට, රජයේ ජනාධිපතිවරයෙකුට, අග්‍රාමාත්‍යවරයෙකුට, කැබිනට් මණ්ඩලයකට, මේ රටේ මහජනතාවගේ සර්වජන ඡන්ද බලයෙන් පත්වෙච්ච අමාත්‍යවරයෙකුට තමන්ට හිතුමතේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. රටක් පිළිබඳ තොරතුරක් වෙන්නේ, රටකට බලපාන ප්‍රශ්නයක් මේ. ඉතින් ඒ කරුණු අතරතුර මෙවන් ආකාරයේ සැඟවිච්ච ආකාරයෙන් කටයුතු කිරීම තමයි මේකේ මූලිකම සිද්ධාන්තය වුණේ, මූලික ගැටලු ඇතිවීමේ ආරම්භය වුණේ. ඒ ආරම්භය අනුව තමයි ශ්‍රී ලංකා නීතිච සංගමය මා කලින් සඳහන් කර ආකාරයට මේ සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යයනය කරන්න, මේතර තොරතුරු අධ්‍යයනය කරලා ඒ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු අපි දකිනවා විවිධාකාරයේ මේ වගේ වැඩසටහන්වල කරුණු ඉදිරිපත් කරන පක්ෂය විපක්ෂ ආකාරයනුත් විවිධ ජනමාධ්‍ය ඉස්සරහ කරුණු ඉදිරිපත් කරන. නමුත් මහජනතාවට අයිතිවාසිකමක් තිබෙනවා, මල ජනතාවගේ අයිතියක් ඒක. මොකද තමන්ගේ රටට තමන්ගේ සර්වජන ඡන්ද බලයෙන් පත්විච්ච පුද්ගලයින් රටේ දේශ මේ කියන්නේ ඉතා කෙටි කාලයක් සඳහා වසර 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, මෙවත් ආකාරයෙන් ගිවිසුම් මගින් රටට මොකද්ද කරන්න කියන එක පිළිබඳ දැන ගැනීමයි තියෙන්නේ. ඒ වගේම ඔබතුමන්ලා කරපු අධ්‍යයනය තුළ මූලිකව අපිට කෙටියෙන් පැහැදිලි කරොත් මේ ගිවිසුම් තුළ තියෙන්නේ සාධනීය කරුණුද නැත්නම් නිෂේධනීය? මම සුදේව මම දෙවෙනි වටේ ඔබට පැහැදිලි කරන්නම් කුමන ආකාරයෙන් රටේ මූලික ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවද, රටට කොපමණ ආකාරයේ බලපෑමක් මේ ගිවිසුම් තුන මේ දක්වන ආකාරයෙන් අපි දැන් අපේ කාලයත් සමග අපි තොරතුරු හොයාගෙන තිබෙනවා. අපිට ඒ ගිවිසුම් සම්බන්ධ තොරතුරු අපි දැකලා තියෙනවා. දැන් මේ දැන් පත්‍රවලටත් ඒ තොරතුරු ඉදිරිපත් වෙලා තියෙනවා. මම පැහැදිලි කරන්නම් කුමන ආකාරයෙන් ක්‍රමානුකූලව මේක දවසකින් දෙකකින් වෙච්ච දෙයක් නෙමෙයි. අපේ රටේ දේශපාලනික ධාරාව තුළින් රටට නීති සම්මත කිරීම මගින් තමයි මේ කාරණේ පසුබිම සකස් වෙන්නේ. ඒ පසුබිම සකස් වෙලා ඒ පසුබිමෙන් පස්සේ තමයි ඉදිරිපත් වෙන්නේ මේ ගිවිසුම කියන එක තමයි අවසාන හරිය. ඒ කියන්නේ අර මේ ක්‍රිකට් මැච් එකක කිව්වොත් අවසාන ඕවරේ වගේ අවස්ථාව තමයි ඒ. මොකද මූලික අවදී අවශ්‍ය පසුබිම ව්‍යවස්ථාදායක හරහා සම්මත වෙලා තියෙනවා. මම ඔබට පෙන්නන්නම් කුමන ආකාරයෙන්ද ඒ කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ බොහොම සූක්ෂම ආකාරයෙන් කියලා. හොඳයි, බොහොම ස්තුතියි. අපි ජනාධිපති නීතිඥ පුල් ජයසූරිය මහතාට අවස්ථාව ලබා දෙන එතුමා ශ්‍රී ලංකා නීතිඥ සමයේ හිටපු සභාපතිතුමා මෙතුමා මතු කරන මූලික කාරණයක් මං එන්න මේ තුල රටේ නීතියට නැත්නම් ව්‍යවස්ථාවට ගැටලුවක් ඇති වෙනවා. ව්‍යවස්ථානුකූලව නෙමෙයි යම් කරුණු සිද්ධ වෙන්නේ කියලා මෙතුමා කාරණයක් මතු කරනවා. ඇති වෙනවද කියලා ප්‍රශ්නයක් ගොඩනගා මහතා. මේවයි මේ ශ්‍රී ලංකා නීතිඥ සමයේ ලේකම් තුමා කිව්වා වගේ එතුමා කිව්වේ මේ වන විට මෙම ගිවිසුම් දෙකේ පිටපත් ලැබී නැති බව. නමුත් අපිට පිළිගන්න වෙනවා මේ අවස්ථාව වන විට මම හිතන්නේ පහුගිය 30 වෙනිදා සන්ඩේ ටයිම්ස් පත්‍රයේ දාලා තියෙනවා මේ 13 වෙනි පිටුවේ ෆුල් ටෙක්ස්ට් ඔෆ් ද ස්ටේටස් ඔෆ් ෆෝසස් ඇග්‍රීමෙන්ට් එක, කියන්නේ සෝෆා කියන ඇග්‍රීමෙන්ට් එකේ විය යුතුයි. ඒක 100% අපිට විශ්වාස කරන්න බෑ. නමුත් එදා ඉඳලා 30 වෙනිදා අද 11 වෙනිදා වෙනකන් ඒක එහෙම නෙවෙයි කියලා කිසිම ප්‍රකාශයක් අපිට දැකින්ට ලැබිලා නැහැ. ඒකම එක් අවස්ථාවදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා තියෙනවා. කිසිම කෙනෙක් මේ උසස් පුද්ගලයන් විසින්ම හිතන අග්‍රාමාත්‍යවරුන් ප්‍රකාශ කරලා තියෙනවා මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කිසිවක් අසං කරන්නේ නැති බව. මෙතනදී ඒ වගේ ප්‍රකාශයකින් පමණක් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම හැකි වෙනවා කියන එක පිළිබඳ අපිට සෑහීමකට පත් වෙන ටිකක් අමාරුයි මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම උගත් සමාජයේ උගත් පිරිසක් හැටියට මේ පිළිබඳ සාකච්ඡාවට භාජනය කරනවා නම් මේ කියන මේ ගිවිසුමේ කොටස් මොනවද කියලා අපි හදාරනකොට සමහර කොටස් තියෙනවා
අපිට එකඟ වෙන්න බැරි කොටස්. සමහර කොටස් තියෙනවා එකඟ වෙන්න පුළුවන් කොටස්. මේ දෙක තුනම බැලන විට අපි එක දෙයකුත් කල්පනා කරන්න ඕන. ඇමරිකාව කියන්නේ විශේෂයෙන්ම ලංකාවත් එක්ක මේ වෙළඳ ගනුදෙනු, වෙළඳ ගිවිසුම් සහ ලංකාවේ ආයෝජනයන් පිළිබඳ කල්පනා කිරීමේදී අපිට මතකද GSP අහිමිවෙච්ච කාලයක් තිබුණා. ඒ අහිමිවෙච්ච කාලෙත් අපිට ඇමරිකන් මාකට් එක විතරයි බලු විකුණන්න ඉතුරු වෙලා තිබුණේ. ඒතර බැලන්ස් ඔෆ් ට්‍රේඩ් එක අනුව බලනකොට ඇමරිකාවට බිලියන 3ක ඩොලර් බිලියන 3ක අපි පිටරට යනවා ඇමරිකාවට පමණක්. නමුත් ඇමරිකාවෙන් අපි ලංකාවට ගෙන්නන්නේ ඩොලර් මිලියන 300ක පමණ ප්‍රමාණයක්. ඒතර අපිට ෆේවරබල් බැලන්ස් ඔෆ් ට්‍රේඩ් එකක් තියෙනවා ඇමරිකාවත් එක්ක කටයුතු කරන අවස්ථාවේදී. ඉතින් ඒක තමයි එදා මේ අපේ විශේෂයෙන්ම අපේ ඇඟලුම් කර්මාන්තයේ අපිට තියාගෙන අවසාන හුස්ම ඉලන්න ඉඩ නොදී කරගෙන යන්න පුළුවන්කමක් ලැබිච්ච අවස්ථාවක්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි මෙතන තියෙන අර මේ ගෙදර තියෙන මේ මොකද්ද රිදී රත්තරම් බඩු ටික ඔක්කොම විකුණලා දාන්න ඕනවා කියන එකත් අදහස් කරන්නේ නැහැ. නමුත් ඒ නිසා අපි ඒ අය ඇමරිකාවෙන් අපිට ලැබෙන ආධාර අපි අගේකට සලකනවා. මිත්‍රයෙන් හැටියට PL80 කාලේ ඉඳලා පිටි ලැබෙනවා. ඒ ඔක්කොම මිත්‍රත්වය ඔක්කොම අපි මේවා කරලා බලනකොට අපි මේ රට 1976 ඉඳලා නොබැදි පිළිවෙතක් අනුගමනය කරේ. ඒ නොබැදි පිළිවෙත අපි ඉදිරියටත් අනුගමනය කළ යුතුව තියෙනවා. විශේෂයෙන් දැන් මේ වෙනකොට මුළු ලෝකෙම ඇතිවේ කියලා ප්‍රශ්නයක් තමයි මේ ISIS මේ තර්ජනය. ලංකාවෙත් ඇතුණා කියලා හිතනවා. ඒක ලංකාවෙම වෙච්චයක් වෙන්න පුළුවන්, ISIS එකට සම්බන්ධ දෙයක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි නැති තර්ජන අපිට කැඳවා ගැනීම සඳහා අපි දොරවල් විවෘත කිරීමත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ එක්කම ඔය සෝෆා කියන මේ ගිවිසුම බලනකොට මේ වගේ ගිවිසුම ඇමරිකාව මේ ආසියාවේ පමණක් නෙවෙයි අනිකුත් රටවල් එක්කත් අස්සම් කරලා තියෙනවා. මේ ගිවිසුම අපි ඒ ගිවිසුමත් එක්ක අපි සංසන්දනාත්මක බැලිය යුතු තියෙනවා. මේ අනිත් රටවල් එක්ක අස්සම් කරපු වගේ ගිවිසුමද මේ අස්සම් කරලා තියෙනවා. මම හිතන්නේ ඉන්දියාවත් එක්කත් මේ වෙන විට ඒගොල්ලෝ ගනුදෙනු කරමින් කතා බහ කරමින් යනවා ඒ සඳහා එකගත්වයක් පැමිණීම සඳහා. අපි ඉන්දියාවත් එක්කත් කතා කරන්න ඕනේ. මොකද ඉන්දියාව මේ ප්‍රදේශයේ ඉන්න බලවත් රටක් නිසා. ඒ නිසා මේ හැමෝත් එක්කම කතා කරලා මම මේ දීර්ඝ වශයෙන් මේ එක එක සබ්ජෙක්ට්ස් වලට යන්නේ මේ පළමු වටේදී. නමුත් ඒක නිසා මේ සමහර දේවල් තියෙනවා අපිට එකගන්න බැරි දේවල්. ඒ එකගන්න බැරි දේවල් කවුරු හරි ප්‍රකාශයක් කරලා පාර්ලිමේන්තුවේ නැහැ අපි රට පාවා දෙන්නේ නැහැ කියලා කියන ප්‍රකාශයෙන් පමණත් අපිට සෑහීමට පත් වෙන්න බෑ. ඉතින් විශේෂයෙන්ම වෘත්තීය සංවිධානය මම කියන්නේ මේ දොස්තරවරුන්ගේ සංවිධානයත් එක්ක කියලා. විශේෂයෙන්ම නීතිඥවරුන්ගේ සංවිධානයත් එක්ක අපේ නීති සංගමයත් එක්ක කතා බහ කරලා මේ පිළිබඳව විශේෂයෙන්ම දැන් පහුගිය දවස්වල මේ අපි ලංකාවේ සාකච්ඡාට බඳුන් වෙච්ච කරුණක් තමයි මේ කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක. කවුන්ටර් ටෙරරිසම් ඇක්ට් එක අපි නීති සංගමයේ අපි දැනුවත් අපි හැමෝම දන්නවා. මම හිතන්නේ විශේෂම විද්වත් මේ නීතිඥවරුන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගේ අපි කොමිටියක් පත් කරලා වෙන මම හිතන්නේ 10 දෙනෙකුට වඩා අධික කොමිටියක් අපි මම හිතන්නේ දවස් දින 15ක් තිස්සේ දැන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. කරලා තමයි අපි ඒක මේ ප්‍රධාන රජයට මේ පිළිබඳව දැනුම් දීම කරන්නේ. ඒක දේශපාලනික මට්ටමින් කරන දෙයක් නෙමෙයි මම මහත්මයා කිව්වා වගේ. ඒ වගේ දැන් මේ වගේ දෙයකට පවා මාර්මණ මහත්මයා නීතිඥවරයෙක් වෙන්න පුළුවන් නේද? එතකොට මේ ඔය ඒ අමාත්‍යාංශයෙන් මේ අපේ නීතික සංගමයේ දෙන්න පුළුවන් මේ ධනාත්මක මේ ඉන්පුට් එක එතකොට මම හිතන්නේ හම්බ වෙයි කියලා. මොකද මේ ක්‍රීම් එක තියෙන්නේ මේ නීතික සංගමයේ. නීති සංගමයට පුළුවන් මෙතන දායක වෙන්න මෙතනදී. ඒ නිසා අපි මේ පිළිබඳ මේ අධ්‍යයනයක් කරනවා නම් අපි විශේෂයෙන්ම වෘත්තිවේදීන්ගේ අදහස් ලබා ගත යුතුයි. උදාර එක එක වෙලාවලට නොඑක් නොඑක් දේවල් කියන වෘත්තිවේදීන් සංවිධානයේ මේ සමහර කට්ටියට කලකදී වහලු කලකදී රස වෙනවලු. නීතිඥ සංගමයේම කරන කට්ටියක් නෙමෙයි. හැම
දේශපාලන මතයක් දරන කට්ටියම ඒ අඩංගු වෙනවා. ඔය කොමිටුවල හැම දේශපාලන මතයක් දරන උදවීම අඩංගු වෙනවා. ඒ කට්ටිය ඔක්කොම දේශපාලන පැත්තකින් තියෙන තමයි මේක වෘත්තීය මට්ටමින් තමයි මේ පිටිපදව අධ්‍යයනය කළ තමයි අපි කරුණ ඉදිරිපත් කරන්නේ. හොඳයි, බොහොම ස්තුතියි. අපි ඊළඟට අවස්ථාව ලබා දෙන්නේ දේශීයතාශී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බන්නාර මහතාට. මෙතුමා කියපු කාරණේ මේක යම් මට්ටමකට අධ්‍යයනය කිරීම තුළදී හොඳ දේ සහ නරක දේ මේ දෙකම තියෙනවා කියන කාරණේ ඔබතුමාට අවස්ථාවක්. ඔස්සේ මේකෙදී අපිට මේ ගිවිසුම් තුනක් මෙතන තියෙනවා. ඒතර මේ ගිවිසුම් තුනේ වගන්තිවල තියෙන්නේ මොනවාද, එහෙම නැත්නම් මතු පිටින් පෙනෙන අරමුණ මොකද්ද කියන එක දිහා විතරක් බලලා මේක හොඳ නරක කියන්න බෑ. මේක පිටිපස්සේ කතන්දරයක් තියෙනවා. මේක හිටපු ගමන් අහසෙන් කඩාවැටිච්ච එකක් නෙවෙයි. මේ යම් ක්‍රියාවලියක අවසාන කූට ප්‍රාප්තියක් තමයි මේ ගිවිසුම් තුන. ඒතර මේ ගිවිසුම් තුන එකට බැඳිලා තියෙන්නේ. ඒක අපි කතා කරනවා. ඊළඟට මේ ක්‍රියාවලිය, මේ ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්නේ මේ අපිට මෙතුමා දැන් සඳහන් කළා. විනිවිද භාවයක් නැහැ, මේවා හොයාගන්න නැහැ. ඒක ડોකියුමන්ට් එකක්වත් පත්‍රවල තියෙන්න පුළුවන්. නමුත් නිල වශයෙන් රජ අදාළ වාක්‍යුත්තන් ඒවා මහජනයාට ඉදිරිපත් කළා නැහැ. එතකොට මේ පැතිකඩ තුනෙම මේක දිහා බලන්න ඕන. ඉතින් මම කැමතියි පළවෙනිම මේ ගිවිසුම් තුන පිළිබඳව මූලික අදහසක් මහජනයාට දෙන්න. අපි මේක ඉතා ගැඹුරින් අධ්‍යයනය කරා. මේ නැහැ කියන එක අපි බොහොම අමාරුයි හොයාගත්තා. සමහර රජයේ ආයතන වලින්ම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් පවා ඒවා අපි හොයාගත්තා. අපි ගාව තියෙනවා. දැන් කාටවත් නැහැ කියන්න බෑ. එතකොට මේකේ ගිවිසුම් තුනක් තියෙනවා. මේ ගිවිසුම් තුනම එකට සලකන්න ඕනේ. මේක එකට බැඳිලා තියෙන. එකක් තමයි ඇක්සා ගිවිසුම. ඒක ආරක්ෂක ගිවිසුමක්. දෙවෙනි එක MCC ගිවිසුම. ඒක ආයෝජන ගිවිසුමක්. මතු පිටින් ගත්තම මේක පිටිපස්සේ තව වෙන කතන්දරයක් තියෙනවා. අපි කතා කරමු. තුන්වෙනි එක තානාපති මුක්තිය ලබා දීම සඳහා වෙන එක. ඇත්තරම ගිවිසුමකට වඩා ඒක එක්තරා විදිහක එකට එක්සිකියුටිව් ඕඩර් කියලා කියන්නේ. ඒක යම් විධායක විධානයක් විදිහට සලකන එකක්. ඒක මේ පාර්ශ්ව දෙකක් දෙපැත්තේ ඉඳගෙන අස්සම් කරන විධිමත් ගිවිසුමක් නෙමෙයි. එතකොට මේ තුන එකට බැඳිලා තියෙන මේකේ මූලික ගිවිසුම තමයි ආරක්ෂක ගිවිසුම, ඇක්සා කියන ගිවිසුම. එතකොට ඒ ඇක්සා ගිවිසුමට පහසුකම් සලසන්න තමයි මේ ආයෝජන ගිවිසුම එන්නේ. මේ අනෙක් සෝෆා කියන ආයෝජන ගිවිසුම, MCC කියන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම, සෝෆා කියන ස්ටේටස් ඔෆ් ෆෝස් කියන ඒ ගිවිසුම එන්නේ මේ ඇක්සා කියන ආරක්ෂක ගිවිසුමට සම්බන්ධ වෙන පිරිස්වලට. ඒ කියන්නේ ඇමරිකන් හමුදාවේ නම් කරලා තියෙන ඇක්සා ගිවිසුමේ ඇමරිකන් හමුදාවේ බලඇණි 50කට වැඩි ප්‍රමාණයක් කෙලින්ම නම් කරලා තියෙනවා. එතකොට ඒ බලඇණිවල සෙබළුන්ට, නිලධාරීන්ට, ඊළඟට ඒ ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට සේවා සපයන සිවිල් නිලධාරීන්, විශේෂඥයෝ ඉන්නවා, සිවිල් නිලධාරීන් ඉන්නවා. ඊළඟට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට කොන්ත්‍රාත්, ඒ සේවා සපයන කොන්ත්‍රාත්කරුවන් සහ ඔවුන්ගේ සේවකයෝ, මේ සියලු දෙනා ආවරණය වෙන විදිහට තමයි මේ ගිවිසුම සකස් කරලා තියෙන්නේ. ඒතර ඇක්සා ගිවිසුම කරන්නේ ඇමරිකන් හමුදාවට සහ මේ නිලධාරීන්ට ඕනෑම වෙලාවක ශ්‍රී ලංකාවේ තොටුපොලකට ගොඩ බැහීමට, ශ්‍රී ලංකාව තුළ ගුවනින් මුහුදෙන් හෝ මහමාර්ගයේ ගමන් කරන්න, ශ්‍රී ලංකාව තුළ කඳවුරු බඳින්න අවස්ථාව තියෙනවා. ඒක සඳහා අවසරය තියෙනවා. එතකොට මේ ගිවිසුම යන් මෙතනදී කියනවා මේ ඇක්සා කියන ගිවිසුම කලින් හිටපු ආණ්ඩුව අස්සම් කරපු ගිවිසුමක්. ඒක ඇත්ත. හැබැයි ඒ ගිවිසුමේ ද්විපාර්ශිකව එකඟතාවයෙන් තමයි ඒ පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවට ඕන නම් ඇමරිකාවේ වරායක් පාවිච්චි කරන්න, ඉල්ලීමක් කරාම අවසරය ලැබෙනවා. එතකොට ඒක පාවිච්චි කරන්න පුළුවන් යම් කොන්දේසි යටතේ. මේකත් එහෙමයි. හැබැයි මේ ගිවිසුම, මේ දෙවන ගිවිසුම, පළවෙනි ගිවිසුමේ පිටු 7ක් තියෙන්නේ. දෙවන ගිවිසුමේ පිටි 83ක් තියෙනවා. ඒකේ මූලික ගිවිසුමට අමතරව මොනවද ඇමුණුම් තියෙනවා. දැන් මේකේ හුඟක් පිරිස් කියන්න දෙනවා අපේ මංගල සමීර මැතිතුමා පවා, මේ ඇමුණුම් කියන්නේ වැඩක් නැතිව. ඒක එච්චර වැදගත් නැහැ. හැබැයි බොහෝ ගිවිසුම් වල ඇමුණුමේ තමයි, විශේෂයෙන්ම වෙළඳ ගිවිසුම් ගත්තොත් ඇමුණුමේ තමයි වැදගත්ම දේ තියෙන්නේ, මූලික වගන්ති වල නෙවෙයි. එතකොට මේ දෙවන ගිවිසුමේ රෙසිපොසිටි කියන එක, ඒ කියන්නේ අහල අවසර ගැනීම අවශ්‍ය නැහැ. යම් හදිසි අවස්ථාවකදී පවා, එහෙම නැත්නම් කන්ටින්ජන්සිස්, එහෙම නැත්නම් අන්ෆෝසීන් සිටුේෂන්ස්, මොනවහරි කලින් කියන්න බැරි තත්ත්වයක්, ඒතර ඕනෑම තත්ත්වයකදී හිටපු ගමන් අහස යන ගුවන් යානයක් බස්සන්න පුළුවන් අවසර අවශ්‍ය නැහැ. එතකොට ඒ විදිහට, ඒ කියන්නේ හදිසි තත්ත්වයකදී බස්සන්න පුළුවන් ඕනම ගුවන් යානයක්, ඒක ඒ ප්‍රොන්ද ජාත්‍යන්තර නීතියක් තියෙනවා. මම කියන්නේ එහෙම නෙමෙයි, හමුදා ගුවන් යාන නාවික යාත්‍රා ගොඩ බස්සන්න මේ AI එකට බැහැලා රට ඇතුළට එන්න
කඳවුරු බඳින්න ගමන් කරන්න අවස්ථාව තියෙනවා. එතකොට ඒ දෙවෙනි ගිවිසුමේදී එහෙම කලින් අවසර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අර ඒ ඇනෙක්සස් වල තියෙන ඇමුණු මුල තියෙන හමුදාවල අයට එහෙම එන්න පුළුවන්. ඒතර සෝෆා කියන ගිවිසුම අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන පිරිස් වලට තානාපති මුක්තිය දෙන්න. ඒතර ඒකට සම්බන්ධ වෙන හමුදා නිලධාරීන්ට තුවක්කු අරගෙන රටේ ඕනෑම තැනක යන්න පුළුවන් නිල ඇඳුමින්. ඒ අයට පාස්පෝට් එකක් අවශ්‍ය නැහැ, වීසා අවශ්‍ය නැහැ, තමන්ගේ අනන්‍යතාවයේ පෙන්වන ID එකක් පෙන්වවම ඇති. ඒ අය මහමාර්ගයේ ගමන් කරද්දී හයිවේ එකේ ගස්තුවවත් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ අය ඩ්‍රයිවිං ලයිසන් එකවත් ගන්න අවශ්‍ය නැහැ. ඒ අයගේ සියල්ල අපි බාර ගන්න ඕන. ඒ අයගේ කිසිම භාණ්ඩයක් වාහනයක් චෙක් කරන්න බෑ. බදු අය කරන්න බෑ. ඇමරිකන් කොන්ත්‍රාත්කරුවන්ගෙන් පවා බදු අය කරන්න බෑ. ඔය ඔය කියන කාරණා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කරපු කිව්සුමේ තිබුණේ නැද්ද? නැහැ. ඒ මම කියන්නේ සෝෆා කිව්සුම. එක්සා කිව්සුම එක්සා කිව්සුමට පහසුකම් සලසන්න තමයි සෝෆා කිව්සුම එන්නේ. අතරම සෝෆා කිව්සුමත් 1995 චන්ද්‍රිකා මැතිණිය කාලේ පුහුණුවට එන නිලධාරීන්ට යම් තානාපති මුක්තියක් දීවසදා තමයි අත්සන් කරේ. දැන් මේකේ ඒකේ දිගුවක්. මේක අලුත් ගිවිසුමක් නෙමෙයි. මේ ඇමරිකන් තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින්නේ ඇමුණුම B ලෙස පරණ ගිවිසුමට එකතු කරන්න කියලා. එතකොට ඒකෙම 14 වෙනි වගන්තිය තියෙනවා. මේක බලන්න පුළුවන්. මේක බාරගත් සැනින් ගිවිසුම හැදෙනවා. ආයෙ දෙන්නේ අත්සන් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ඇමරිකන් එම්බසියෙන් එවපු 2018 අගෝස්තු 28 වෙනිදා ඉපු ලිපිය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කිව්වොත් අපි එකඟයි මේ ලිපිය බාරගත්තා කියලා ගිවිසුම හැදිලා ඉවරයි. ආයෙ දෙන්නේ දෙපැත්ත ඉඳලා අත්සන් කරන්න අවශ්‍ය නැහැ. එතකොට ඒ සෝෆා ගිවිසුම. ඒතර MCC කියන්නේ ආයෝජන ගිවිසුම. ආයෝජන ගිවිසුමෙන් කරන්නේ අර හමුදාවට අවශ්‍ය සැපයුම් සඳහා අවශ්‍ය ආයෝජන. ඒ විතරක් නෙමෙයි තව දේවල් තියෙනවා. ඒක පිටිපස්සේ ඉඩම් සම්බන්ධ ප්‍රශ්න ගත්තම ඒතර ඇමරිකන් සමාගම් වලට අවශ්‍ය ඉඩම් ලබා ගන්න ඇමරිකන් හමුදාවට විනෝදයේ සපයන හෝටල් ඉදි කරන්න, කොන්ඩොමිනියම්ස් එකෙන් තට්ටු නිවාස ඉදි කරන්න, කෘෂිකාර්මික මේ කටයුතු සඳහා ඇමරිකන් හමුදාවට ආහාර සපයන්න, ඇමරිකන් හමුදාවට අවශ්‍ය සියලුම දේ සපයන මධ්‍යස්ථානයක්, සැපයුම් මධ්‍යස්ථානයක් සහ මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා එක්සත් ගිවිසුම අනුව. එතකොට ඒ අවශ්‍ය සැපයුම් සඳහා තමයි මේ MCC ගිවිසුම අවශ්‍ය වෙන්නේ. ඒතර මේ තුන එකට බැඳිලා තියෙනවා. ඒතර මේකේ අවසාන ප්‍රතිඵලය අර ජපානයේ හරි කොරියාවේ වගේ හරි ඇමරිකන් කඳවුරක් පිහිටීම නෙමෙයි. සමස්ත රටම ඇමරිකානු හමුදාවට සේවා සපයන මෙහෙයුම් සඳහා අවශ්‍ය යටතල පහසුකම් සපයන රටක් බවට, ඒ කියන්නේ වෙසල් ස්ටේට් එකක්, දාස රාජ්‍යයක් බවට පත් කරන ගිවිසුම් තුනක් තමයි මේ ගිවිසුම් තුන. මොන්සොති නිදිඥ සුදර්ශන ගුණාර්ථන මහතාට මෙතුමා කියන්නේ එකක් හැටියට නෙමෙයි වෙන වෙනම නෙමෙයි මේ තුනම අපි එකට කතා කරන්න ඕනේ, මේ තුල මුළු රටම දාසභාවයට පත් වෙනවා කියලා. සුදේව බොහොම ස්තුතියි. මට පොඩි කතාවක් මතක් වෙන දෙයක් අපි ගැඹුරු සාකච්ඡාවක් හිටපු නිසා මේ වැල්ලවායේ මේ පහු එක කාලෙක 70 ගණන් වල මේ 60 ගණන් වල ලොකු පාරක් හැදුවා. මේ ලොකු පළල් පාරක්. එතකොට හදනකොට මේ ඒ කාලේ අපි හැමදාම කියනවා මෙච්ච ලොකු පාරවල් මොකටද මෙහෙට කියලා. එතකොට මේ සම්බන්ධයෙන් අපේ රටේ හදපු මතය තමයි මේ ඇමරිකන් ගුවන් යානා බස්සන්න තමයි මේ පාර හදන්නේ කියලා. එම ඉතිහාසයක් තියෙන මේ රටේ. බෙන්තර හෝටලිය හදනකොට කිව්වා මෙතන ඇමරිකානු කඳවුරක් නෑ ගහන්නේ කියලා. දැන් මේ මෙතුමා දැන් කියපු කතාව වහන් හිටියම පේන්නේ මං හිතන්නේ තව සුමානියක් දෙයක් කරනකොට ඇමරිකාව ඇවිල්ලා සම්පූර්ණ ලංකාව අල්ලගනි අල්ලගෙන මේ යටපත් කරයි කියලා. මේ වගේ කතා විද්වත් කතා නෙමෙයි. මේවා ඇත්ත වශයෙන්ම අර මේ ළමයි බය කරන්න හදන කතා තියෙන්නේ. ගෝණි බිල්ලොමවල. ඉතින් විද්වත් සාකච්ඡාවක් අපි කරන නම් විද්වත් මට්ටමින් කරන්නත් පුළුවන්. නමුත් ගෝණි බිල්ලන්න ගෝණි බිල්ලෝ විදිහට කතා කරන්නත් ඕනේ. පළවෙනි කාරණේ තමයි ඇමරිකාව කියන්නේ ලංකා ලෝකයේ තියෙන ප්‍රධානම බලවත් රාජ්‍ය මේ වෙනකොට. ඒ රාජ්‍යත් එක්ක ගනුදෙනු කරද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියන රටාව ඇතුළේ වැඩ කරනකොට අපට අයිතියක් තියෙනවා සමානයෙන් වශයෙන් ක්‍රියා කරන්න. ඒක තමයි මේ නව ලෝක රටාව. මේක තිබුණේ කලින් 45න් පස්සේ තමයි නව ලෝක රටාව ඇති වුණේ. එතකල් රටකට තව රටක් ආක්‍රමණය කරන්න පුළුවන්. ආක්‍රමණය කරන්න බෑ කියලා ආවෙත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එකඟතාවය. එතකොට ආක්‍රමණය කරන්න බැරුණාට මේ රටවල් අතර යම්කිසි ආකාරයක සාකච්ඡා ඇති වෙනවා ගිවිසුම් ඇති කරගන්න. එතකොට මේ ගිවිසුම් සමහරක් වෙලාවට හැමතිස්සෙම ගිවිසුම් ගහනකොට ඒ ගිවිසුම ගහන අය බලනවා තමන්ගේ වැඩේ කරගන්න.
අපි ලීසිං කම්පැනයකින් වාහනයක් ගන්න ගියාම ලීසිං කම්පැනියට වාසිදායක තමයි ගියන්නේ. මේ පැත්තෙන් බලනවා අපි කොහොමද අපිට වාසි වෙන්න කරන්නේ. ඒතර යනුව මෙතන තියෙන්නේ ලංකාව සම්බන්ධයෙන් ලංකාවයි ඇමරිකාවයි අතරේ ගහපු ගිවිසුම් ගැන තමයි කතාවේ. දැන් එකපාරට මේ කතාව ආවේ කොහොමද? එකපාරට මේ කතාව ඇවිල්ලා එකපාරට මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණේ කොහොමද? ඒක බලන්න ඕනේ. 1994 පොදු පෙරමුණ රජය වලට පත් වුණා අවුරුදු 17ක අධික පක්ෂ පාලනයෙන් පස්සේ. ඒ ආණ්ඩුව ඇවිල්ලා 95 තමයි මේ සෝෆා කියන එක ගහන්නේ. අර මෙතුමා කිව්ව වගේ සෝෆා කියලා ගිවිසුමක් නෑ. ඒක අර මේ ලිපි හුවමාරුවා. ලිපි හුවමාරුවක් වශයෙන් ගත්තම ලිපි හුවමාරුව ඇතුලේ ඒක බලාත්මක වෙනවා. ඒක ඇත්ත. ඉතින් එහෙමනම් දැන් ඒක බලාත්මක වෙනවනේ. ඒ 95 ඉඳන් මේක තියෙනවනේ. 95 ඉඳන් තිබිච්ච එකක් එකපාරට ප්‍රශ්නයක් වුණේ කොහොමද? ඒකයි මහන්න ඕනේ. 95 ඉඳන් තියෙනවා තාමත් තියෙනවා 95 ගහපු එක. දැන් එතකොට කියන සෝෆා එකක් තියෙනවා කියලා. එතකොට අපි දිගටම කිව්වා සෝෆා කියලා ගිවිසුමක් ගැන ඒ තිබිච්ච සාකච්ඡාවක් විදේශ අමාත්‍යාංශයේ. ඒ සාකච්ඡාව ඇතුලේ අරකේ තියෙන තත්වයන් මේ කාලයට අනුව වෙනස්කම් කරන්න යෝජනා කරලා තියෙනවා. හැබැයි ඒක එතනින් එහාට සාම සාකච්ඡා පමණයි තියෙන්නේ. නමුත් මේක තදින්ම කියා හිටියා පත්‍රවල පළ වුණා. දැන් නීතිච සංගමයත් මේ සම්බන්ධයෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මම කියන්නේ හොඳ දෙයක්. මොකද හේතුව වෘත්තිකයන් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න අවශ්‍යයි. මේකේ වරදක් තියෙනවා නම් තොරතුරු දැනගැනීම අයිතිය මේ රජයට තහවුරු කරලා තියෙනවා. තොරතුරු දැනගැනීම හඳහා තිවිච්ච වාතාවරණයක් හදලා තියෙනවා. කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් හින්දා මේක කතා කරන එක හොඳයි. එතකොට ප්‍රශ්නේ තමයි ඊයේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නෙට උත්තර දුන්නා. එතෙන්ද එතුමා කිව්වා සෝෆා කියලා ගිවිසුමක් නැහැ. තියෙනවා නම් තියෙන 95 ගහපු එක. එහෙනම් 95 ගහපු එක ඉඳලා විරුද්ධ නම් අපිට කියන්න 95 ඉඳලාම කරපු වැඩේ වැරදි කියලා කියන්න ඕනේ. එහෙනම් සෝෆා ගිවිසුමක් මේ අවස්ථාවේදී නැහැ. සාකච්ඡාවක් තියෙනවා. සාකච්ඡාව තියෙන විදේශ අමාත්‍යාංශය සහ ඇමරිකානු තානාපති කාර්යාලය අතරේ. හැබැයි ඒ සාකච්ඡාවෙන් පස්සේ මේ ගිවිසුමක් එනවා නම් ඒක කැබිනට් මණ්ඩලයට එන්න ඕනේ. කැබිනට් මණ්ඩලයට එන්න මේක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ආරක්ෂක අමාත්‍යාංශය හරහා. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නේ ජනාධිපතිතුමා තමයි ඇමතිවරයා ඉන්නේ. ඒත් එතුමාගේ ලේකම්වරයා ඒ හරහා එන්න ඕනේ. ආරක්ෂක රාජ්‍ය අමතිවරයා ප්‍රකාශයක් කරා ආරක්ෂක අමාත්‍යාංශය මෙවැනි ගිවිසුමක් ඉදිරිපත් කළ නැහැ කියලා. ඊයේ අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට කිව්වා මෙවැනි ගිවිසුමක් නැහැ. ඒක සෝෆා කියලා ගිවිසුමක් මේ අවස්ථාවේදී නැත. ඊළඟට ඇක්සා. ඇක්සා කියන ගිවිසුම ඇත්ත වශයෙන්ම ලොජිස්ටික් ගිවිසුමක්. ඒ කියන්නේ ඇමරිකාවේ හමුදා ලංකාවට පැමිණීමේදී ඒ අයට යම්කිසි ආකාරයක පහසුකම් ලබා ගන්න. වතුර ගන්න, කෑම ගන්න, මේ වගේ සඳහා තියෙන මේ නොන් මිලිටරි එක. මිලිටරි අය තමයි එන්නේ. මිලිටරි ක්‍රියාවක් නෙමෙයි. රූල් ඔෆ් එන්ගේජ්මන්ට් මෙතන බලපාන්නේ. මේ සඳහා හදපු එක. ඉතින් මේක හැදුවේ කොයි කාලෙද? 2007. 2007 කවුද කතා කරේ මේක? දැන් මේක ප්‍රශ්නයක් තියෙනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්නය විද්වතුන් වෘත්තිකයන් ඔක්කොම කතා කරන්න බෑ 2007 දී. 2007 කතා කරේ නෑ. කතා කරන්න කවුරුත් දන්නෙත් නෑ. තොරතුරුත් නෑ. පාර්ලිමේන්තුවේ දාලත් නෑ. ඒක ප්‍රශ්නෙකුත් නෙමෙයි. අඩු මාසෙන් කියනවනේ එහෙනම් මේ කතාවේදී 2007 කරපු වැඩේත් වැරදි. දැන් වැරදි කියලා. එතකොට කියන පතක් වෙනව නේද ප්‍රශ්නයක් වෙනව නේද මේ අපි ඇත්ත වශයෙන්ම අපක්ෂපාතීව මේක කතා කරනවා නැත්නම් අපක්ෂපාතී. මම හිතන්නේ පක්ෂපාතී. මෙතන අපක්ෂපාතී කියලා අපි කියන්න අවශ්‍ය නැහැ. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථාවකදී හැමෝම වෘත්තිකියොත් ඔක්කොම අපි යම්කිසි දෘෂ්ටිවාදාත්මක පැත්තක් අරන් කතා කරනවා. ඉතින් එතකොට අපි බොරුවට නිකන් අපක්ෂපාතී කියලා කියන්න අවශ්‍ය නැහැ. අපි පක්ෂපාතීත්වයේ තියාගෙන අපි කතා කරනවා. එතකොට මෙතන කියන්න තියෙන්නේ 2007 මේක ගැහුවා නම් අසන විතරයි උතුමා. 2007 ගැහුවා නම් 2007 ගහලා මෙදක්ව ක්‍රියාත්මක කරන අවුරුදු 10 ගියා නම් ප්‍රශ්නයක් උන්නේ නෑනේ. 2007 ගහලා අවුරුදු 10 ගියා ප්‍රශ්නයක් උන්නේ නෑ. දැන් එතකොට 2017 දී ආපහු අලුත් කරා. අලුත් කරාම මම ආපහු කියනවා ඉතින් වගකීමෙන් මේකේ සාකච්ඡා කළ තමයි හැදුවේ. දෙපැත්තෙම ආපු යෝජනා තියෙන වෙනස්කම් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් වෙනස්කම් නැහැ. මේක කවුරු හරි තර්ක කරනවා නම් අපි මේ දෙක අරගෙන වෙනම විවාද කරමු වචනෙම වචන අරගෙන. එතකොට කතා කරන්න පුළුවන්. නමුත් ඒක කතා කරන එක හොඳයි. එතකොට මේකේ තියෙනවා ඇමුණු. දැන් ඇමුණු ගැන තව ලොකු ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මේ ඇමුණු වල තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ කමාන්ඩ් සෙන්ටර්ස් ගැන. දැන් ලංකාවේ මුල් එකේ තිබුණේ ඇමුණු වල ලංකාවේ තිබුණේ කමාන්ඩ් සෙන්ටර්ස් තුනක්. යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව කියන තුන කමාන්ඩ් සෙන්ටර්ස් වශයෙන් තිබුණා. අවුරුදු 10 පස්සේ සංශෝධනය කිරීමේදී මේ වෙනුවට ලංකාවෙන් යෝජනා කරලා අපි එක කමාන්ඩ් සෙන්ටර් එකක් දානවා. ඒ තමයි ආරක්ෂක අමාත්‍යාංශය තමයි කමාන්ඩ් සෙන්ටර් එක කියලා. එතකොට අනිත් පැත්තෙන් ඇමරිකාවේ පැත්තෙන් තිබ්බ ඒගොල්ලන්ගේ කමාන්ඩ් සෙන්ටර් සංඛ්‍යාව ඉතලා වෙනස්. ඒගොල්ලන්ගේ ක්‍රමේ අපේ ක්‍රමේ නෙමෙයි. ඒගොල්ලන්ගේ එක එක විශාල රටක් විශාල නාවික හමුදාවක් තියෙනවා.
එතකොට මේ තැන්වල තියෙන command centers හැමතැන හැම එකක්ම ඒ command points වශයෙන් ගණන් ගන්න නිසා ඒ ඔක්කොම ලැයිස්තුවට ලොඩ් කරා. ඉතින් මේ ඇමුණු මුල තියෙන්නේ මේ ලැයිස්තුවට නම්. ඒ අරුණාම කිසිම ආකාරයකට අරට වඩා වෙනසක් නැහැ. ඒ වෙනස ලංකාවේ ස්වෛරීභාවය හෝ ලංකාවේ ස්වාධිපත්‍යයට කිසිම ආකාරයක හානියක් වෙන ආකාරයට මේක ඉදිරිපත් වෙලා නැහැ කියලා වකිමින් කියනවා. අපි ළඟ වටේ කතා කරමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේක ඇත්ත වශයෙන්ම බිල්ලෙක් මවාපෑමක්. මේ හැමොත් මේක ගැන කතා කරන එක හොඳයි. වෘත්ති කියන්නේ ඉදිරිපත් වෙන එකත් හොඳයි. හැබැයි මෙතනදී අපි අපේ පක්ෂපාතිත්වයන් තියනවා නම් පක්ෂපාතිත්වයන් පෙන්ද කතා කරමු. ඒතර විවෘතව සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. සියල්ල පිළිබඳව විවෘතව කතා කරන්න සූදානම්. තවත් වඩාත් සංවාදාත්මකව මීළඟ වටේදී ඔබට ප්‍රශ්න කරන්නට පුළුවන්. නැවත වතාවක් මතක් කරන්නම් 0112 444 555 දුරකථනය 0112 444 555. අපි ප්‍රථම විරාමය ලබා ගන්නවා.